සිගතුනී රහතන් වහන්සේ අනුගමනී කිරීමයි උපෝසතය සමාධන්වෙනවා කියලා කියැන මහ රහත්තන් වහන්සේල් අනුගමනය කිරි. මේක සඳහන් වෙන අංගුත්තර නිකායතින විසාකා උපෝසත සෝට්‍රේ. බොජ්ජංග උපෝසත සෝත්‍රය වාසෙට්ට උපෝසත සට්‍ර මේ වගේ උපෝසතේ ගැන විස්තර කරපු දේශන ගොඩාක්තිය. ඔය දේශනා හැමහෙකම බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා පෝයේ දවසට කෙනෙක් මහ රහතන් වහන්සේලා අනුගමනය කරන. දැන් ඔබට සීයට සීයක් රහතන් වහන්සේ නමක් වගේ ඉන්න බෑ ඒ අපි කවුරුද් දන්න. හැබැයි උන්නවහන්සේලා ගැන මෙහෙමහිතනවා. අංගුත්තරණනි කාය උපෝසත් සූට්ට බදුහාන්දුර පෙන්නවා. ගිහි ශ්‍රාවක අහිතනවා රහතන් වහන්සේලා දිවිහිමයේ බ්්‍රහ්මචාරිී ජීවිත ගත කර. අනේ මට එක දවසක් පුළුවන්න මං පෝය දවසට හරි. ම බ්‍රහ්චාරීව මගේ ජීවිතයේ උන්හන්සේලා ගතකරපු විදිහට මං එක දවසක්හරි පෝයිදවසට ගතකන අන්නේ දාට බ්‍රහ්මචාරී වෙන. ඒළග්‍ර කල්පනා කන රහතන් වහන්සිලා දිවිහිමියයෙන් විකාල භෝජනයෙන් වැලකිලා ආරයන් වහන්සේලා කටයුතු කරා මට හැමදාම් බැරිවුනත් මං පෝයිදවසටවත් මං විකාල බෝජනයෙන් වැලකිලා මං පෝයිදවසට උපෝසත ආරක්ෂ කර. එඒයා කල්පනා කන රහත්තන් වහන්සේලා දිවිහිමේ නැටුම්, ගැයුම්, වාදන විසූක දස්සන ැම් පන්සිල් රකින කෙනෙකුට අනිත් අවස්සල්ට ඒවැෑ බාධාවක් නෑ. ඔබට ටීවි බලන්න පුළුවන්. චිත්‍රපටියක් බැලිවා කියලා. සින්දුවක් කැහවා කියලා. වාදනයක් කරා කියලා. නටන කෙනෙක් නම් නටන්න පුළුව සින්දු කියන කෙනෙන්නම් සින්දු කියන්න පුළුවන් මල් ගහගෙන හිටිය කියලා. සුවඳ විලවුම් ගැල්ලුවවා කියලා මේ ක අප් එකත් දාගෙන හිටිය කියලා. ගිහිස්්‍රාවක කැට ප ලස්සනට ඇඳල පැඳල වෙන දට ඉන්නවා. හැබැයි පන්සිීල් රැකගෙන දිවිහිමියෙන් පන්සීල් රැකින. පෝය දවස්සට එදාට කල්පනා කන ඉදාට බොහොම සරලයි චා. එදාට කල්පනා කරනම් මමාද මට පුළුවන් වියටට රහතන් වහන්සේ අනුගමනය කරනවාන ඉදාට සසිවරක් අධන කිය එක නෙමේ. එදාට සුදුවස්ත්‍රයක් ඇඳලා උතුරු සලුවක් දාගන්න සාමාන්‍ය සුදු අන්දිී නායාත්තරක් මන් උතුම් සීලේක පිහිටපු කෙනෙක් කියල අනිත්තායට අඳුන ගන්න. එතකොට එදාටයා කල්පනා කරනු මම දිවිහිමියෙන් රහතන් වහන් සේලා යම් ගුණධර්ම රැක් අද ම එක දවසක් හරි. පෝය දවසට හරි මම මාසිකට එක දවසක් හරි මටකුළුවන් විදියට මංගේ ගුණධර්ම පුරුදු කරනු. මං අද මල් සුවද විලෝම් ගල්වනේවා ඒවා පැත්තක තියනු. කාලි මල් ගහගෙන ඉදරති නද ඉතින් ගොඩාක් නොයෙක් විදියාලේපන වර්ග ක්‍රීම්වර්ග සෙන්ට් වර්ග එතකට ඒවා එදාට පෝයි දවස්වල්ට උපෝසතය රකින දවසට ඒවා පැත්තක තියවා. වෙන ද නටපු කෙන ඉදාට නටන්න වෙන ද සිින්දු කියපු කෙන ඉදාට බොහොම සංවරයි එදාට බොහොම චාම් සරල ජීවිතයක් ගත කරන නච්ච ගීත වාදිිත විසෝක දස්සන මාලා ගන්ද විලේපන ධාරණ මණ්ඩන විභූස නට්ඨාන වේර මනීසික්කාපදා සමාධිය. එතකොට ඊළඟට රහතන් වහන්සේලා මහා උසස් වටිනා ආසන සුපෝකබෝගි ආසන රාජාසන මිනිස් සුනින්දා පහස කරන වැනි දේවල් පරිහරණය කරනෑ මම පෝයි දවසට හරි. බෝම සරල චාම් විදිහට මම මගේ ගුණධර්මමාරක්ෂාකර ගඩිමින් උන්නහන් සේලා සිහිකරගෙන මං අද දවස ගත කරනවා කියලා. අන්නේ විදිහටයි උපෝසත අෂ්ටාංග සීලය සමාධන්ය. තමත් තිහලට පුළුවන් උපෝසත දස සීලය. එදාට මිළමුදල් පරිහරණයෙන් රන්්‍රදී මුතුමැනි පරිහරණෙන් ඒවැෑන් වැලකිලා මයිට්‍රී සහගතව. එදකොට මේ විදිහට කෙනෙක්ගේ ජීවිතයේ තුළ සීලය තුළ. ගිහි ශාවයකෙකුට යන්න පුළුවන් උපරිම මට්ටමට සීලයේ පිරිසිදු කරගන්න උත්සාහ කරනු. ඒක තමයින් නිවන කරායන ශාවකයාගේ පලවෙනිම පියවල. පලවෙනි අඩිය. ඒ අඩියතියාගන්න නැතුව ඊළඟ අඩිවලට යනවා කියන එක ලේසි දෙයක් නෙමේ. සීලයේ පිරිසිදු නැත්නං සමාධයක් වැඩෙන්න්නේ. සීල විසුද්ධිය නැත්නං චිත්ත විසුද්ධිය ඇති කරගන්න පුළුවන් මක් න. ිත්තවි සුද්ධිය ඇතිරගන්න බයිනම් දිිත්තිවි සුද්ධිය උපදවාගන්න පුළුවන්කමකුත්නෑ. ඒ නිසා පළවෙනි මේක තමයි සීලයේ පිරි සිදුවක් භාවයක් ඇති කරගන්න ටෝල්. එහෙම නැත්නම් භාවල් ඔය සමහරු ඉන්නවා කරන්න ඕනේ දුරාචාර ඔක්කොම කරලා භාවනත් කරනවා. අනිත් අයට පේන භාවන කන හැබයි බාවනා වැඩෙනෝනෙමි කෙනෙක් කියන්න පුළුවන් අන්න අර්යා භාවනා කරනවා. හැබැයි මතක තියාගන්න ඇස් දෙක පියාගත්තර පස්සේ චිත්‍ර පටිවගේ පේනුවවවා. කෙනෙකුට භාවනා රඟ පාණ්ඩ පුළුවන්. භාවනා කරන විදිහට වාඩිවෙලා ඉන්න පුළුවන් බිම බලාගෙන සක්මන් කරන්න පුළුවන්. බලාගරන්න අ හිතන වන්නේ ආනරය සක්මන් කරනවා අවාඩිවෙලා භාවනා කරනවා එය වාඩිවෙලා මොන සැලසුන් හදනවද වාඩිවෙලා කරපු පෞකං හිත හිත ඉන්නවද. ගවෙච් අකුසල්ම නහි කරනවාවද ඒක දන්නයා. ඒ නිසා පිහතුනී මතකතියාගන්න සීලයක් පිරිසිදු නැත්නං හිතක් දියුණු කරගන්න පුළුවන්ක මක් නෑ. හිතට ඒ බලපානො මතක් ෙන හැමවිලේම සිහිපත්වෙනු. ඒනිසා පිරිසිදු සීලයක් තුළමයි චිත්ත දියුණුව හිතේ දියුණු ඇතිවෙන්. අපේ බුදුරජාණන් වහන්සේ මහා පරිණි පහන සූත්‍රය සඳහන් වෙනවා. උහන්සේ පිරිනිවන් පාන ආසන්න කාලෙ නිතරම සහිපත් කරලා දුන්නේ සීල සමාධී ප්‍ර්ඥා ගැන. මහාපරණිබ්බාන සූටටි සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉති සීලම් මහනෙනි මෙයැයි සීලේ ඉති සමාධී මෙයයි සමාධිය ඉති ප්ඥා මෙයයි ප්‍රඥ්ඥාව සීල පරිභාවිතෝ සමාධී මහත්පලොෝ හෝත මහානිසංසුව සීලයෙන් දියුණු කරගන්න සමාධී ගැන සීලයක් තුළ පිහිටල වඩාගන්න සමාධිය මහත්පලයි මහානිසංසයි සමාධී පරිභාවිතාම් ප්ඥං මහත්පලෝ හෝති මහානිසංස්සුව සමාධිය තුළ පිහිටල වඩන ප්‍රඥාව මහත්ඵලයි මහානිසංසයි. ප්ඥාව පරිභාවිතන් චිත්තන් සම්මදේ වාසවයෙහි විමුච්ති ප්‍රඥාවෙන් දියුණු වෙන හිත සියල් වාස්ත්‍රවයන්ගේ මිදිල නිවන කරා යනවා කියල බුදු හාන්දුර දේශනා කර. එතකොට බලන්න සීලයෙන් දියුණු කරගන්න සමාය මහත් පලයි මහනිසංසයි. ඒ සමාධය තුළ පිහිටල දියුණු කරගන්න ප්‍ර්ඥාව මහත්පලයි මහනිසංසයි. අන්නේ ප්‍ර්ඥාව තුළ. එතකටඒ ප්‍රඥාව ලැබෙන්නේ සීල සමාධී තුළ පිහිටල වඩන ප්‍ර්ඥාව. ඒ ප්‍රඥ්ඥාව තුළ තමයි හිත ෙසුන්ගින් මිදිලා ආශ්‍රවයන්ගෙන් මිදිලා විමුක්තිය කරයන් එදකොට ඔය ටිකම තමයි තවත් විස්තරාත්මකව බුදුරජාණන් වහන්සේ සප්ත විසුද්ධිය හැටියට පියවරෙන් පියවර මේ ධර්මාවබෝධයට හිත වඩාගෙනයන ආකාරය තවත් විස්තර කරලා පෙන්නලද හැබැයි මතකතියාගන්න පළවෙනිම දේ තමයි සීල විසුද්ධ සීලයේ පිරිසිදු කරගන්න බුදුරජාණන් වහන්සේ අංගුත්තරණනි කායතිනව පහරාධ කියල සෝටට්‍රය. මෙන්න මේ පහරාධ දේශනාවේදී බුදුරජාණන් වහන්සමේ පහරාධ කියන්නේ අසුර නායකේ. දිවියලෝක ඉන්නවා සුර අසුර කියල සුර කියන්නේ සක්‍ර දෙවියන්ගේ නායකත්තයෙන් සක්‍රදිවතමයි සුර පිරිස නායකය. අසුර කියන්නේ දෙව්ලොවම ඉන්නවා ගැටුමට බර දිවපිරි සකේයායට කියෙන දදිව අසුරය. අසුරයන්ගේ නායකෝ දෙන්නේ ගැන සඳහන්ගෙන බේපචිත්ති පහරාධකිල අසුර නායකෝ දෙන්නේ ඔය දජක්ග සූට තින්නේ සුරාසුර යුද්ධ ගැන යෙන තකට දෙවියන් අතර නිතර ගැටුම් ඇතිරමේ සුරාසුර දවතාකුටස් දෙකත් එක් මේ අසුර පිරිස මහාසාගරයට අසුරයම් මහ මුහෝදට සිත් අලවාගෙන වාසය කරන ඔවු හිත පිහිටවාගෙන ඉන්නේ මහ මුහදට දවසක් බුදුජාණන් වහන්සේ මුණ ගැහෙන්න්න පහරාධකලො අසුරනායකය අසුර දෙවියන් ඇවිල්ලා බුදුරජාණන් වහන්සසිකින් අහනෝ සාමීනී භාකතුන් වහන්ස භික් භික්‍ෂුුණී උපාසක උපහසිකාවන් මේ තරම් බුද්ධ ශාසනයට ආසකරන්න යයි උබහන්සගේ ශ්‍රාවකයක් මේ තරම් බුද්ධශාසනයට ඇලුම් කරන්න යැයි කළෙව එතරදි බුදුරජාණන් වහන්සේ පෙරලා ඔහුගේෙන් ප්‍රශ්නයක් ැවා පහරාද මං ඒක කියන්න කලින් ඔබ කියන්න අසුරයන් මහාසාගරයට මේ තරම් ඇලුම් කරන්නේ යාසා කරන්නේ යි එතකොට පහරාද මේ අසුරයන් මහදට ආස කරන කරුණු හතක් විස්තර කරනවා මහාසාගරී තියෙන ආශ්ශරයමත් දේවල් හැටිය එතකොට එයින් තියෙනවා මේ පහරාද කියවා සාමීණී භාකතු අහස මහාසාගරයේ වෙරල ඉක්මවා යන්න ලෝකෙ කොහෙන් ගත්තා සාගරයේ සීමාවක් තියෙනවා වෙරලක් සාගරයක යන්න වෙරල සීමාකරගෙන පවතින දෙයක් අන්නේ නිසා අසුරයන් වන අපි මහාසාගරයට ආසායේ කියලා ඔන්න එක කරුණක් කිය. ඊලඟට කෙන සාමිනී භාකතුන් අහස මහ මුොහොදේ මලකුණු රදින්නේ ඔබ එක දන්නවාන මලකුණු ගොඩ ගහන් කෞද අර මුහදට පැන්න කියලා හිතන් එක්කො මුහදට ගහගෙන කියා කවර බෝට්ුවකින් ගහිල්ලා රල කාවාරි මුහදට දාලාව කියලා හිතන් ටික දුරක්ගේහිල්ල හැබැයි මලකුණ දවසකට දෙකට පස්සෙ හරේ දවස්කීපයකට පස්සේ හරි කොහෙට හරි ගොඩ ගහන්නු වෙරලකට ගොඩ ගහනු මුහෝදේ තියාගන්නන්නේ මලකුන් ඒක මහා සාගරයේ ආශ්චාරි මධ්‍යයක් කියන ඒනිසාපි මහාම් සාගරයට ආසාය කියලා ඔන්න අසුරයන් කියන කරුණු අටම කිව්වට පසු වගේ කරුණුටක්තියන බුදුහාදර විස්තර කරන පහරාද මගේ බුද්ධ ශසනයටටත් භික්‍ෂු භික්ෂුුණ උපාසක උපාසිකාවා නාස කරන්න ඔය වගේම කරුණු අටක් නිසා. පහරාද ඔබකිව්වා මහාසාගරය වෙරල සීමාකරගෙන පවතින. ඒ නිසා අසුරයන් මහා සාගරයට ආසයි මගේ බුද්ධශාසනයට වෙරලක්තියන. බුද්ධ ාසනයක කියයනු මහා සාගරයේ වගේනා සාගරයේ සීමාව තමයිකිව සිිල්වත් කන සීලේ සීමා කරගත්තදයක් සිල්වත් කෙනාට මයිකිව බුද්ධශාසනයේ සියලු ප්‍රතිඵල ලබන්න පුළුවක්කමතිය මේ බුද්ධසාාසනී යමෙක් සද්ධහනුසාරී වනාන යමෙක් දම්මානුසාරී වනාන යමෙක් සෝතාපන්න පලට පත් වනාන යමෙක් සකදාගාමී මාර්ගයේ වැඩුවනම් පලේට පත්වනානම් යමෙක් අනාගාමී මාර්ගයේ වැඩුවනම් අනාගාමී පලේට පත්වනානම් යම් කෙනෙක් අරහත් මාර්ග වැඩුවනම් උතුම් අරහත්වයට පත්වනාන. ඒ සියලු දෙනා සමාධයක් ලබනවද ප්‍රඥාව ලබනවද දෙහාන ලබනවද පලවෙනි දෙවනි තුන්වෙනි හතර වනි කෙන දෙහාන උපදවාගත්තද බදධ ාසනය තුළ අරූප දෙහාන උපදවාගත්තද උතුම් මිනිස්කුුණ ධර්මයක් ශාසනයෙන් ලබනවනන්ගේ සියලු දෙනා සීලේක පිහිටපු අය මයි කියවා මේ බුද්ධ ශාසනය කියන්නේ සිල්වතුන්ගේ ශාසනයක් කියෝ අන්නේ නිසා තමයි භික්‍ෂු භික්‍ෂුනි උපාසක උපාසිකවන් බුද්ධ ශාසනයට ආසකරන්න කර බුදු හාදුරුපෙන් ඒමනම් මතකතියාගන්න බුද්ධ ශාසනයකන මහා සාගරය වගේනම් සාගරයට ඇතුළලුවෙන්න තියෙන්නේ වෙර යික්මෝල ඒ නිසා පල්ලවෙනිමදේ තමයි ශාසනය ඇතුළට එනවනං මේ ශාසනය තියෙන උතුම් මිනිස්කුණ ධර්මයක් තමන් උපදවා ගන්නවන්නං අනිවාරෙන් සීලේක පිහිටකු කෙනෙකුටමයියේ දේ ලැබෙත්. සීලයක් නැතුව සමාධියයක් කතු උපදවා ගන්න පුළුවන්ක මක්නේ. සමාධයක් දියුණු කරන්න නැතුව ප්‍රඥාව දියුණු කරන්න පුළුවන්ක මක්නේ. ප්‍රඥාව දියුණු කරන්න නඇතුව ආශ්‍රවයයක්ෙන් මිදෙන්න්න පුලුවන්ක මක්නේ. මාර්ග පල්ලබන්න. ඒ උතුම් මාර්ග පල ලබනකොට සීලය අපි මුලදි අමාරුවෙන් රැකගත්ට ධර්මය අවබෝධ වෙනකොට ඒ ක අපේ ජීවිතයක්ත් එක බැඳිච්ච ඉන්ද්‍රයක් බවට පත්වෙනවා බලයක් බවට පත්වෙනවා. ආර්ය කාන්ත සීලය හැටියට දිවිහිමියෙන් ආරක්ෂාවෙන උතුම් සීලයක් හැටියටඒ සීලේ තමා තුළ පිහිටනවා.